श्री गौरवनीय भदूर कुमार नवसराय गौरवनीय विद्वान नवसराय දැන් මම හිතන්නේ මෙතන කරපු හැඳින්වීම තුළ බොහෝ දේවල් අඩංගු වුණා. ප්‍රධාන වශයෙන් අපි දන්නවා මම වෙන ජනතාව සමග වැඩි කර්මාන්තයේ ඉදී සිටි ඒ ප්‍රජාව සමග ආශ්‍රය කරන්න පටන් ගත්තේ දැන්ට අවුරුදු 50කට පමණ වෙන මොහොත වලට ව්‍යවස්ථාව එවන් දැකපු දේවල් ඉතාම අතුම සූචනීයයි. උන්ගේ ජීවිත රටාව ජීවත්වන ආකාරය ප්‍රශ්න ජීවත්වන නිවාස ලයින් රූම්ස් ආදී දේවල් අරයම පරියක් නෑ අධ්‍යාපනයක් නෑ ඒ ආදී වශයෙන්. නමුත් ඒ වෙලාව මටත් දවුණු දෙයක් තමයි මේ මිනිස්සුත් මනුෂ්‍යයෝ මිනිස් හිමිකම් උරුම වෙච්ච ඒ වගේම ලෝකයේ අනිත් සසු මිනිස් ජනතාව සමග අභිමානයෙන් ජීවත් වෙන්න අවස්ථාව ලැබිය යුතු පිරිසක් නමුත් ඒ අවස්ථාව උඹ ලැබී තිබුණේ. ඒ අතර මම දැක්ක දෙයක් තමයි මේගොල්ලෝ තමන්ගේම සංස්කෘතියක් වර්ධනය කරගෙන තිබුණා. ඒගොල්ලෝ කතා කරේ දෙමළ භාෂාවේ එකටයි නමුත් සමහර ලාට ඒගොල්ලෝ කතා කරන භාෂාවට විශේෂ සමහර එක්ස්ප්‍රෙෂන් සමහර කතාවන් සමහර දේවන් තිබුණා ඕන නැහැ. ඒ සමහර ලාට අනිත් දෙමළ කතා කරන්නයි නොදැන පුළුවන්. එම තමයි මම හිතන්නේ ගුණ ජනතාවේ අහරු ගුණ යම් විදිහේ ප්‍රශ්න ජනතාවේ තහවුරු කරන දේවල් තිබුණා. ඒගොල්ලන්ගේ ග්‍රාම ව්‍යවහාරය මේ සම්මතන ආකාරය තමන් අතර කතා කරන ආකාරය මොකෝලට කල්පනා කරන ඒක විවත් වෙන නිසා ඒ නිසා අපි පිරිසු භාෂාව දන්නේ නැහැ කියලා. නමුත් මේ උළු දේවමගේ දෙමාපියන්ගේ නම් මුළු විශ්වයෙන්ම උරුම වෙච්ච භාෂාවක් කියලා කතා කරන්නේ. ඒ වගේම ඔවුන්ට හිමි අනන්‍යතාවයක් තියෙනවා. ඒක අපි හැඳිනා මේ ගැන කතා කරනවා. සම්ප්‍රදායන් තියෙනවා. සාහිත්‍යයක් තියෙනවා. මෙවුවා ආරක්ෂා කරන දීවිව නැති වෙලා ඉහළ තිබෙනවා සමහර ජනතාව අතර. නමුත් ඒවා ආපසු දීම ඒ අතරම මිනිසු හැටියට සෙසු මානව සෙසු පුද්ගලයන්ගේ සෙසු ජනතාවගේ භුක්ති විඳින එම හිමිකම් උරුම ඒගොල්ලන්ට ලබා දීම මම හිතන්නේ අපිට කවුරුත් විසින් අපි හැමදෙනාම විසින් කුලීගේ විතරා කාරණාවක් ඩේට යනවා කියන්නේ ඒ ගැන අපි මම හිතන්නේ රජයට අපි ඒ ගැන රජය නන්දු කරන්නට වන අපිත් කළහැ දේවල් කිරීම චරවදගත් කියීගන්නක් මට හිතෙන්නේ. ඒ අතර එහුණු කලා උත්සේවය අවුරුදු දෙසියක් රට ගින්දැද්දී ඕනම රටක යම් කිසි විදිහක ඒ රටේ අනන්නතාවේ ඔවුන් තුළ අතුරලා ඔවුන්ට සමහර වෙලාවට සිටිසන්ෂිප් රට විස්භාවය පවා ඔවුලන්ට ලැබෙනවා. ජානි රට පිටිය අය ඇමරිකාව ඔස්ට්‍රේලියාව නිව්සීලන්තය ආදී රටවල පිටින්ගිය ඒගොල්ලෝ සමාජයේ හදලා තිබෙනවා. නමුත් ඒගොල්ලෝ ඒගොල්ලන්ට හිමි අනන්‍යතාවයක් තියෙන අතර අනන්‍යතාවයේ රැඳගෙන තමන් ඒ ඇමරිකානු ජාතිය ආදේශ වෙලා ඒකට ඇතුල් වෙලා ඒගොල්ලන්ගේ ජීවිත ක්‍රමයට ඇතුල් වෙලා
ඉලු ක්‍රියා කරන්නේ ඉලක්කව සිය රටේ හැටියට. සෑම උරුමයක්ම පාවා ඔවුන්ට දෙනවා. අනේ තත්වයට අපගේ ගවිලි කර්මාන්තේ තුජාව දෙන්න පුළුවන් නම් ඔවුන්ට හිමි ඒ උදාරත්වය. ඒ අයිඩෙන්ටිටි යන්න සාධය. ولكن هذا هو المكان الذي يجعل هذا المكان